දෙදස් විසි දෙක අප්‍රේල් මාසේ හතර වෙනිද වෙනකොට හිටපු ආණ්ඩුව සම්පූර්ණයෙන්ම තීරණය කරා ඉල්ලාස් වෙන්න. කොච්චර දරුණු තත්ත්වයක් තිබුණද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් මුදල් අමාත්‍ය ධූරය තමයි වැඩියෙන්ම බලාපොරොත්තු වන මුදල් අමාත්‍ය ධූරය. දැන් ධූර අමාත්‍ය ධූරය. දැන් ඒක බාරගන්න කවුරුත් හිටියේ නැහැ. ඊපස්සේ මට ඒක බාරගන්නයි කියලා කිව්වා අපේ අමාත්‍ය මණ්ඩල හැමෝම ඇවිල්ලා. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි නමුත් ආර්ථිකය පිළිබඳ යම් අවබෝධයක් තියෙන හින්දා සහ විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය තුළ ඒ රැගෙන ගිය ඒ ප්‍රතිපත්තිවල අඩුපාඩු දැක්ක හින්දා හා විවේචනය කරපු හින්දා මිනිස්සු දැනන් හිටියා මට ඒ පිළිබඳ යම් ප්‍රමාණයක අවබෝධයක් තියෙනවා කියලා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ 15 වෙනිදා අප්‍රේල් 15 වෙනිදා තිබුණ අපේ සාකච්ඡා ආරම්භ කරන්න IMF එකත් එක්ක World Bank එකත් එක්ක අමාත්‍යවරයෙක් නැහැ. ඒ තත්ත්වයට කඩා වැටෙනවා කියලා කියන්නේ දැන හිතා ගන්න පුළුවන් මොන අමාරු තත්ත්වයක තිබුණේ. ඇයි ඒ? පැය 13ක් ලයිට් කපනවා, මාස 2-3ක් හිටියා ගෑස් පෝලිං වල, පෝර ටික නැහැ මිනිසුන්ට වගා කරගන්න. මිනිස් හැම තැනින්ම කෝල් කරලා කියනවා රෝහල් වල බෙහෙත් ටික නැහැ කියලා. ඩොලර් ටිකක් අරගන්න බෑ. මම ගියා මගේ ළමයා අරගෙන පෙබ්‍රවාරි මාසේ මගේ පෞද්ගලික සල්ලි වලින් මගේ තියෙන සල්ලි ටික ගෙන්න ගන්න බෑ. මේ ඇමරිකාවේ ඉඳලා බැංකුවට ගෙවන්නවත්. පස්සේ මම යාළුවෙකුට කතා කරලා එතනින් ගෙවා ගත්තේ. හැමෝම දන්නවා ඒක. මිනිහෙකුට රැකියාවක් කරගන්න බෑ. කොළඹ සුපර් මාකට් වල දරමිටි විකුණුවා. ඉතින් චාලා ආර්ථික වශයෙන් පරිහානියට ලක්ුණු රටක් මම බාර ගන්නකොට භාවිතා කළ හැකි සංචිතයේ තිබුණේ ඩොලර් මිලියන 20යි. ඒ කියන්නේ එක පුද්ගලයෙකුට ඩොලර් එකට වඩා අඩුයි. ඉතින් මේක කඩා වැටිච්ච ආර්ථිකයක් අපි වෙලා අරගෙන යම් යම් තීන්දුව తీරන ගත්තා. හැබැයි මට මතකයි මම ඒක බාරගත්තට පස්සේ IMF එකට ගියාම IMF කිව්වා මේ ඉදිරියට එන සංශෝධන සහ අපි කියන්නේ රිෆෝම්ස් ටික ඉතා අමාරු හින්දා විපක්ෂයත් එකතු කරගෙන මේ කරන්න කියලා. හැබැයි ඉතින් අපි විපක්ෂයට කතා කරාම විපක්ෂය ඔක්කොම කරුණ ටික අරගෙන දැන් කියනවා හොරුින්ද ආවෙ නැළු ඒක බොරුවක්. හර්ෂද සිල්වා මහත්තයා මගෙන් ඉල්ලුවා ගවනවයි සෙක්‍රටරි ද ට්‍රෙෂරි භාණ්ඩාගාරයේ ලේකම්තුමාවයි සියලු ලේකණත් එක්ක එවන්න පුළුවන්ද කියලා. ඉතින් මං එව්වා. පැය 3ක් සාකච්ඡා කරලා ගෙවන්න තියෙන ණය ටිකයි තියෙන ප්‍රශ්න ටිකයි තියෙන සංචිත ටිකයි බල්ලා ඉතල කිව්වා මේකට අත ගැහුවොත් එහෙම අපි විනාශ වෙනවා. ඉතින් හොඳම දේ තමයි මේකට අත නොගහ විනාශයට වෙන්නම ඉඩ දීලා රට ඊට පස්සේ අල්ල ගන්න ඕනේ කියලා. හැබැයි ඉතින් එහෙම කඩා වැටුණොත් ආයෙ රටක් හදන්නට හම්බ වෙන්නේ නැහැ. බැංකු ටික කඩා වැටුණොත්, මහ බැංකුව කඩා වැටුණොත්, සිවිල් සේවය කඩා වැටුණොත්, අමුදාවට පරිදිය ගවා ගන්න බැරි වුණා නම් රාජිකත්වයට පත් වෙලා මේක ලෙබනනයක් වෙන්න ඉඩ තිබුණා, වෙනස්විලාවක් වෙන්න ඉඩ තිබුණා සහ හයිටි රාජ්‍යයක් වෙන්න ඉඩ තිබුණා. ඒ වෙලාවේදී තමයි අපි මේ කරගෙන යනකොට අවසනවන්ත වශයෙන් 9 වෙනිදා මේ ප්‍රශ්නේ මතුවාම මේ මාසේ 9 වෙනිදා ඊට පස්සේ මේක ගාර ගන්න කවුරුත් නැතිකොට අපි අමතක කරන්නට බෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක බාරගත්තා. මාර අරගෙන අද වෙනකොට තියෙන තත්ත්වය හැමෝටම පේනවා. සම්පූර්ණ පෝලිං යුගය හොස් කරලා තියෙනවා. සංචිතය ගත්තනම් ඩොලර් බිලියන 6ක් දක්වා වැඩි කරලා තියෙනවා. සංචාරකයේ ආවේ ලක්ෂ 7යි. අද 23 ලක්ෂයක් වෙනවා. මම හිතනවා 2030 වෙනකොට අපිට ප්‍රශ්නයක් නැතිව අරගෙන යන්න පුළුවන් වුණත් ලක්ෂ 30ක් ගෙන්න ගන්න පුළුවන් වෙයි, ලක්ෂ 50ක් ගෙන්න ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහෙනි. පෝලිං තිබුණා නම්, තැන් තැන් වල උද්ඝෝෂණ කරා නම්, මිනිස්සු පාරේ මරා වැටෙනවා නම් ලෝකෙට පෙන්වන්න පිටරේ මොකද්ද? කවුද යන්නේ? අද බංග්ලාදේශයට ඔබට යන්න ඕනද? කොච්චර ලස්සන රටක් වුණත් යන්නේ නැහෙනි. ඉතින් ඒ තත්ත්වය තුළ ශාල වෙනසක් කරලා තියෙනවා. දැන් ප්‍රථම වතාවට 2017න් පස්සේ ප්‍රයිමරි account balance එක බංකලොත් එක්ක රටක, ඒ කියන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියෙනවා. ප්‍රාථමික ගිණුම කියලා කියන්නේ ඔබ සිල්ලු දෙනාම දන්නවා අපි ණය ගෙවන එකයි පොලිය ගෙවන එක පැත්තක තිබ්බම රජයේ ආදායම සහ රජයේ වියදම ඒ අතරේ අතිරික්තයක් නැත්නම් කොහොමද ණය ගෙවන්නේ? ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් කරන ණය ගෙවන්න ඕනේ. ඒ අතිරික්තය නැහැ කියන්නේ රට කඩා වැටෙනවා කියන එක. ඉතින් ඒකත් අපි අතිරික්තයක් බවට පත් කරගෙන තියෙනවා බංකලොත් එක්ක රටක. ඉතින් ප්‍රථම වතාවේ 1977 ඉඳලා ලංකාවට ආපු ඩොලර් ප්‍රමාණය ලංකාවෙන් පිටත් වෙච්ච ඩොලර් ප්‍රමාණය අතර අතිරික්තයක් තියෙනවා. ප්‍රථම වතාවේ 1977. ඉතින් කවුරුත් World Bank එක බලාපොරොත්තු වෙන්නේ 3%කින් විතර අපේ ආර්ථිකය වර්ධනය වෙයි කියලා. අද වෙනකොට 3 වෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය ආවිල්ලා තියෙනවා 4.7යි. 2 වෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය වෙලා තියෙනවා 5.3යි. එහෙනම් තමයි මේ දෙක බලනකොට තාමත් පැහැදිලි අමාරු තීන්දුව తీරන ගත්තා. ඉතින් අර අර ලෙඩෙකුට බෙහෙත් දෙනවා වගේ. ලෙඩෙකුට බෙහෙත් දෙනකොට සමහර වෙලාවට තිත්තයි අමාරුයි. නමුත් ප්‍රතිඵල එනවා. ඉතින් මේක පොඩ්ඩක් ඉවසා දරා ගන්න පුළුවන්ද කියන එක තමයි ධනතාවට තියෙන ප්‍රශ්නය. කතා කරන්න පුළුවන් කාටත්. ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. මහා ලොකුවට කතා කරලා විශාල ප්‍රශ්න අරක දෙනවා මේක දෙනවා කියලා කියන්න පුළුවන්. අපි දැක්කා ඒ වැට් ටික අඩු කරාම
මේකට අඩු කරාම රට කඩාවැටිච්ච ආකාරය 2022. ඒක තමයි අපිට මේ අවුරුදු දෙකේ තියෙන වෙනස.